ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දිකුකල් පවතින සකුරා මල් සුවඳින්. අයිබෝන් ඔබ එක්වන්නේ අද දින මාධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඩම වෙත. ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම අද පස්වරුවේ අවසන් සටනට උරදුන් රණවිරුවන් රැසකට ගෞරවණීය උත්තමාචාරය. දින නිදහස අර්ථවත් කිරීමට ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටිය යුතුයි. ජනපති අවධාරණය කරයි. වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් වෙනත් නිරෝධායන කඳවුරු වලට යොමු කෙරේ. තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පැනපු නායම් අනතුරු රැඟවීම් තවදුරටත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනයේ රූකඩයක් බවට ට්‍රම්ප් ගෙන් චෝදනා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් බතරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පස්වරු 4ට උත්සවය ආරම්භ කරනවා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රණවිරු දින පණිවිඩය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රණවිරු දින පණිවිඩය නිකුත් කරමින් පවසන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය, දේශීය ස්වාධීනත්වයේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවයේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයක් බවයි. එකි අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවන් රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකියවීම ගැන තමා අතිශය සතුටට පත්වන බව එම නිවේදනයේ සඳහන්. එබෙන්ම දිනගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ. මේ අතර අද පස්වරුවේ බතරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසල පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණු වීම් ඊයේ පැවැත්වුණා. සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුමට අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ නායකින් මෙන්ම රට වෙනුවෙන් දීපිදු විරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. 2009 වසරේ මැයි මාසයේ නවසන් වූ LTTE සංවිධානයේට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම සිදු කළ යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1,160 දෙනෙකු, ගොන් හමුදාවේ 443 දෙනෙකු, පොලිසියේ 2,598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදේශවලට අනුකූලව මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි යුද හමුදාපති ලුතිතැන් ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ත්‍රිවිධ හමුදාම අපගේ එදා සිටපු නායකත්වය, අපගේ අතිගරු ජනාධිපතිතුමා සාගරු අග්‍රාමාත්‍යතුමා සහභාගී කරවගෙන අපි ඉතාමත්ම චාම් අන්දමින් අපගේ ශ්‍රී ජයවර්ධනපුර ස්මාරක ඉදිරිපිට ශාරීරික දුරස්ථභාවයන් රැක ගනිමින් අපි සුළුවට අපි අනුස්මරණය කරනු ලබනවා. එසේ කළ යුතුව තිබෙනවා. කොවිඩ් තියෙන්න පුළුවන්. නමුත් අපිට ජීවිතේ පූජා කරපු ඒ රණවිරුවන් අමතක කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් රජයටත් ස්තුතිවන්ත වෙනවා. මේ වසරේ මේ අවස්ථාවේදී උනත් අපිට ක්‍රියා කරන්න අවස්ථාවක් ලබා දීම සැබැදුව සවස අපි ඉතාමත් චාම් අයුරින් පුෂ්ප පහර දැක්වීමක් පමණක් කරලා උන්ට ගෞරවය පුද කිරීමට කටයුතු සම්පාදනය කළ තිබෙනවා. ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරු 4 සිට TV දෙරණ හා අද දෙරණ 24 නාලිකා ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකියි.
මෙතර යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබෙනවා. ඒ අනුව බ්‍රිගේඩියර් නිලයේ සිටි 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 4 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත් උසස් කෙරුණා. එමෙන්ම මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලොතිනන් කර්නල් නිලය දක්වාත් කපිතා නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත් දෙවන ලොතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලොතිනන් නිලය දක්වාත් උසස් කර තිබෙනවා. බ්‍රිගේඩියර් නිලයේ සිටි මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් වීම් ලැබූ නිලධාරීන් 5 දෙනා අතරට බීට වසර කිහිපයකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට රැස් සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ද වීම විශේෂත්වයක්. වටගල හා දියගල අතර මාර්ගයේ පස්කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර බටහිර මධ්‍යම බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගතව පවතින ප්‍රචණ්ඩ අම්ෆන් සොලිකුණාටුව හෙට පස්වරුව වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අම්ෆන් සුනිකුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණ බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුල නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ උතුරු උතුරු මැද වගේ පළාත්වලත් ඌව වගේ පළාත්වලත් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් නිරිතිදී කොටසේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, ඊට අමතරව දකුණු පළාත, කළුතර දිස්ත්‍රික්කයේ මේ වගේ තැන්වල සමහර තැන්වලට මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කර ඇති නායම් අනුතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපෑත් වෙනවා. ගාල්ල කඩවත් සතර අක්මීමන ඇල්පිටිය නියාගම බෝපේ පොද්දල නාගොඩ මාතලේ දිස්ත්‍රික්කයෙන් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මතුගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කොළඹ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කෑගල්ලේ අරණායක සහ යටියන්තට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් මහනුවර ගඟ ඉහළ කෝරළේ ඒ කියන්නේ තුම්පනේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් පළවෙනි නිවේදනය නිකුත් කරලා තියෙනවා. දැනට දෙවෙනි නිවේදනය කියන්නේ අවධාරණයෙන් ඉන්න කියන නිවේදනයේ මේ වෙන විට ගාල්ලේ බද්දේගම නෙළුව සහ තවලම රත්නපුරේ ගත්තාම කුරුවිට ඇහැලියගොඩ අයගම නිවිතිගල පැල්මඩුල්ල රත්නපුර එලපාත කලවානා සහ කිරියල් ඊළඟ කළුතර දිස්ත්‍රික්කයේ ගත්තාම අගලවත්ත පාලින්දනුවර වලල්ලාවිට බුලත්සිංහල ඉංගිරිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නම් කරලා තියෙනවා. ඒ වගේම මාතර ගත්තාම පිටබැද්දර කොටපල කෑගල්ල ගත්තාම දරණියගල බුලත්කෝපිටිය වරකපොල රඹුක්කන ගලිගමෝ කෑගල්ල සහ දෙයියෝවිට කියන ප්‍රාදේශීය ලේකම් කුරුණෑගල මාවතගම පොල්ගහවෙල ප්‍රදේශවලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ මේ වෙන විට දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා. ඊ රාත්‍රියේ දිවයින හරහා හමාගිය සුළඟකින් ප්‍රදේශ රැසක මාර්ගවල ගස් විදුලි රැහන් ආදිය කඩා වැටී තිබුණා. මේ හේතුවෙන් නිවාස හා වාහනවලටද අලාභහානි වී තිබුණේ මෙලෙසින්. කහටගස්දිගලිය ඉහළගම ප්‍රදේශය හරහා ඊයේ අලුයම හමාගිය සුළඟකින් 62 වැනි පුද්ගලෙක් පැල්රකමින් සිටි ගසට යටවී එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ජලාශයට පහළ කොටසේ කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේදී කල්පනාකාරී වන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වාන් දොරටු විවෘත කිරීමත් සමග ජලාශයට පහළ ප්‍රදේශවල පිහිටිදී ඇලිවල ජල මට්ටමද ඉහළ ගොස් තිබුණේ මෙලෙසින්. විවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර දැඩි සුළඟ හේතුවෙන් මුහුද රළුව පැවති ආකාරයයි මේ. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව ඊයේ රාත්‍රියේ 992ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ නව ආසාදිතින් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්.
ये दिने दी हंदुनागत नव आसादिते निकोलस तेनागेन दस दिने को नाविक हमुदा सामाजिकाइन अनेक पुद्गलया सिंगापुर सिटी मेरटट पैमिने निरोधायन मध्यस्थान एक निरोधायन वेमिन सिटी आयक මේ අනුව අපිට විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දැන් රටවල් 3-4ක පමණ COVID-19 ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ වන විට ඒ කෙසේ වෙතත් ඔවුන් සම්පූර්ණ නිරෝධායනයට ලක්වන බැවින් ඔවුන්ගේ අනතුරක් ඇතිවන්නේ නැහැ. ඊයේ දිනේ දේත් හඳුනාගත් ආසාදිතයින් 11 දෙනත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 992ක් දක්වා ඉහළ ගියා. ඉන් 559 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ පැවසුවේ මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන संख्या हारसे विसीहतरक्मवाय एनु मेरटिन वार्ताव समस्त आसादितेन अतरिन सेट 56.35% प्रतिशत्याक अदवन विट पूर्ण सुवे लबाति वेनवा समस्त आसादितेन गेन सेट 43.74% रोहलगतो प्रतिकार लबन अतर मेरटिन वार्तावी एति कोविड मरण गणन मुलु आसादितेन प्रमाणेन सेट 0.91% तरम वू सुलु प्रतिशत्याक वेम विशेषत्वयाक මෙතර වැලිසර නාවික හමුදා කඳුරේ නාවික සෙබළුන් වෙනත් නිරෝධායන කඳුරු වලට යොමු කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා අද මෙලෙස අදහස් පළ කළා. ඔවුන්ට ඉඩ පහසුකම් ලබා දීමටත් සමගිය ශක්තියයි සෑම විටම ත්‍රිවිධ හමුදායකට කටයුතු කරන්නේ. ඒ අනුව තමයි මීට දින දෙකකට ප්‍රථම යුද හමුදා විසින් 550ක වගේ සංඛ්‍යාවක් නාවික අපගේ විරෝධා රණවරන් ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. ඊයේ දිනෙත් ඒ වගේම 520 දෙනෙකු අපි රැගෙන ගිය ආකාරයෙන් අපගේ කඳුරු වල දවාගෙන වුන්ට නිරෝධායන කටයුතු කිරීමට අද දිනේ ඒ ආකාරයෙන්ම 400ක වගේ සංඛ්‍යාවක් යුද හමුදාව විසින් රැගෙන යාමට අපි නියමිතයි හෙට අනිද්දා දිනේදීත් මේ ආකාරයෙන් මේ දුරස්ථභාවයේ රකගන්න පුළුවන් පරිසරයක් ලබා දීම සඳහා අපි මේ ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන ඉදිරි දින කිහිපෙදී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බැවින් එම සංවිධානයෙන් ඉවත් වනවාද නැද්ද යන සොයා බලන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා බැතර අමරිකානු ආයතනයක් පවසන්නේ කොවිඩ් මර්ධනය සඳහා සාර්ථක එන්න තක් සොයාගත් බවයි. අදවන විට ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 48 ලක්ෂයක් හමු ඇති අතර සිදු ඇති මරණ ගණන 318534ක්. තමන් අත්දැක බලමින් සිටින කොවිඩ් මර්ධන එන්නතකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමරිකානු ආයතනයක් අනාවරණය කර තිබෙනවා. මොඩර්නා නම් මෙම ආයතනයේ පවසන්නේ මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ මගින් පුහුණු කරවන අතර ඉන් කොරෝනා වෛරස කාණ්ඩයට එරෙහි සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවයි. එන්නත අත්හදා බැලීම සඳහා යොදාගත් පළමු පුද්ගලයින් 8 දෙනාගේ සිරුරේ ක්‍රියාත්මක වෙමින් පැවති ප්‍රතිදේහ අදාළ එන්නත ලබා දීමෙන් අනතුරුව උදාසීන වන බවද එම ආයතනය සඳහන් කළා. නව එන්නත මහා පරිමාණයේ අත්හදා බැලීමට නියමිතව පවතින්නේ ලබන ජූලි මාසයේ සිටයි. ලොවට ප්‍රධාන ආයතන සහ පරේක්ෂකයන් කණ්ඩායම 80ක් පමණ කොවිඩ් මර්ධන එන්නතක් සොයකිනීමේ මෙහෙයුම් වල නිරත වී සිටින පසුබිමක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් කොවිඩ් වෛරසයෙන් වැළකීමට ක්ලෝරොක්වීනින් ඖෂධය ලබා ගන්නා බවයි. අදාළ ඖෂධය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මැලේරියා රෝගය මැඩලීම සඳහායි. තමන් සතියක පමණ කාලයක් තිස්සේ අදාළ ඖෂධය ලබා ගන්නා බවත් එය සාර්ථක ඖෂධයක් බවත් ජනාධිපතිවරයා පවසනවා. ක්ලෝරොක්වීනින් ඖෂධය කොවිඩ් මර්ධනය සඳහා යොදාගත හැකි බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද අවස්ථා කිහිපයකදී සඳහන් කළා. කෙසේ නමුත් බොහෝ වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ ඉන් අපේක්ෂිත සාධනීය ප්‍රතිඵලයක් නොලැබෙන බවයි. සිය ප්‍රකාශය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කළා. ඔහු පවසන්නේ එම සංවිධානය චීනයේ රූකඩයක් පමණක් බවයි. මෙතර ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ දිනේදී ලක්ෂයක්ම වගියා. ඒ සමගින් ආසියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රට බවට ඉන්දියාව පත් වූ අතර සිදු ඇති මරණ ගණන 3000කට අධිකයි. අවදානම් තත්ත්වය සලකා ලබන 31 වනදා දක්වා රට අකර්මණ්‍ය කිරීමට රජය තීරණය කර ඇතත් බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා බොහෝ දුරට ලිහිල් කර තිබෙනවා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන්. හෙට ප්‍රමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඉගොත් ජනාධිපතිවරණ සමයේ පුත්තලමේ ලියාපදිංචි ඡන්දදායකින් පිරිසක් සිලාවතුර ප්‍රදේශයට ලංකම බස් රථ මගින් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු පසුගිය 14 වෙනිදා පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව එදින පැමිණි හිටපු අමාත්‍යවරයා පැය 5කට අසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. මේ අතර මංගල සමරවීර මහතා අද පෙරවරුවේ දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. මං ඇවිල්ලා කියන්නම්. එන්න පුළුවන් නේද? දන්නේ ආවොත් කියන්න. මොකද මම හිතන්නේ මේක පරිගැණීමක් කියලාද? ආවොත් කියන්න.
इदिरी पार्लिमेंतु मेतिवरनेदी श्रीलंका निदहस पक्षय सिय मेतिवरन व्यापारय श्रीलंका निदहस पोदुजन संधानय समग एक्व सिदु करन बव एम पक्षय सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा ये पवति साक्षात्कारकिन अनतुरुव माध्यवेत अदहस दक्वमिन ए महता मे बव संधान कला ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි සිය පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. මධ්‍යමකාරක සභා රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. අයිතිවරණ කොමිෂන් විසින් ගන්න ලබන තීන්දුව තීරණ අනුව බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පුදුජන සම්දානයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර පක්ෂයක් විදියට අපේ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කළා. ඉතාම අති බහුතර ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවට ලබා ගැනීම සඳහා. मंगाइए अभी विशेष मतुक कारण तमय विशाल दवांतर अस्सी तीन मे विलावे कोरोना वसंग अभी विशाल वशे जनता विकराशी वेलूत कारण इलाट कार्यालय परसमें विशेष अपे अंक प्रदर्शन इलागात्म कारण बट पत्नो पौद्लिक मध्यम राज्य मध्यत को पावित कल कारण मेवा योजनावली गणना विशेष चंद मध्यस्थान පිරිසත්වත්කිරීම එවගේම චන්ද මැදස්ථාන වලින් ගේන පෙට්ටි ගණන් කිරීමේදී ඇතිවන තෙරපීම් මේවා සියල්ලම පුළුවන් තරම් පාලිත තත්ත්වයක් යටතේ මැතිවරණය තියන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරේ මයි දැනේ ඒ අදහස් ටික අපි තාම ඉක්මනින් මැතිවරණ කොමසාරිස්තුමාට දන්වලා යවන්න තීරණය කළා තිබෙනවා ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින් කන්සයි එස්ලොන් ලෙඩ නැති තීන්ත COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනයට පැනව ඇඳිරි නීතියත් සමග අසරණ වූ ජනතාව වෙනුවෙන් සියල්ලට පෙර මිනිස්කම පෙරදරි කරගනිමින් මනුසත් දරන ජාතික ක්‍රියාන්විතය මෙවරද සිය වගකීම ඉටු කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණියා. අද එහි 55 වන දිනයයි. ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාව අතර බෙදා දීම සඳහා දිවයිනපුර විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස රැසක් වෙත මනුසත් දරන වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 62500ක් පමණ මේ වන විට බෙදා හැර අවසන්. ඒ අනුව මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසයේ වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් රැසක් පිරිනැමීමට මනුසත් දරන පසුගියදා කටයුතු කළා. එමින්ම කෙසල්වත්ත ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් ජයසුන්දර වැඩිහිටි නිවාසයේ වෙතද වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් මනුසත් දරන විසින් ලබා දුන්නා. දෙරණ ආයතනයේ විසින් අපේ නිවාසයට ලබා දුන්නා මේ බඩු වාරාදිය වෙනුවෙන් අපි දෙරණ ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මෙතර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වූ ජනතාව අතර බෙදා දීම සඳහා ආනමඩුව මුරියකුලම ඇතුන්ගොඩ ප්‍රදේශයේ ජනතාව විසින් සහල් කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් මනුසත් දරන වෙත පරිත්‍යාග කළා. මනුසත් දරන සියල්ලට ප්‍රථම මිනිස්කම. අද දින මැදහන පත්‍රිකා ශ්‍රේණියමවටපත් වෙන සුබ දවසක්.